ජයගමු ශ්‍රී ලංකා ජූනි 7 සහ 8 මැක්කේස ක්‍රීඩාංගණයේදී. අනුරාධපුර පූජා භූමියේ මේ ජේතවනාරාමයේ අකුණු සන්නායක ගලවන්න ගිහිල්ලා ගායන ශිල්පියෙක් ඇතුළු කණ්ඩායම කත්තරමුට අරගෙන තියෙන ඒ සම්බන්ධ බුදුවාර තොරතුරු වාර්තා වෙලා තියෙනවා. කොහොමද ඒ සම්බන්ධයේ තියෙන සත්‍ය තත්ත්වය? ඔව්, පසුගිය දෙවනිදා තමයි සිද්ධිය වුණේ. ජේතවනාරාමයේ අකුණු සන්නායක යම්කිසි ආකාරයකට එය තියෙන කොටස් සොරකම් කිරීම සඳහා යම්කිසි පුද්ගල කණ්ඩායමක් සැලසුම් කරනවා කියලා තොරතුරු ඇවිල්ලා තිබුණා. ඒ අනුව තමයි පොලිස් නිලධාරීන් මේ ස්ථානයට යම්කිසි ආකාරයකට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවලා තිබුණා. ඒ ආකාරයට තිදෙනෙක් මේ ස්ථානයට පැමිණලා තිබුණ මුල් අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී අනාවරණය වුණා මේ පුද්ගලයන් මේ කාරණය සඳහා තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒකම ඔවුන් පසුව අනාවරණය වුණා තවත් මේ හා සම්බන්ධ තවත් කණ්ඩායමක් අනුරාධපුර නගරේ ඉන්නවා මේ කණ්ඩායම හා සම්බන්ධ වීමට මේ කාර්ය සඳහාම කියලා. ඒ තොරතුරු අනුව ඔවුනුත් අත්අඩංගුවට ගත්තා. ඒ අනුව මුල් දිනේදී තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඊට පසු දින අත්අඩංගුවට ගත්තා සැකකරුවන් 5 දෙනෙක් මේ කාරණය සම්බන්ධව. 6 වෙනිදා මේ මාසේ 3 වෙනිදා 5 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ අනුව ඔක්කොම සැකකරුවන් 8 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරා මේ කාරණය සම්බන්ධව. රුපියල් 100ක අපමත එක් පුද්ගලයකට රුපියල් 100ක ශරීර අපමත ඔවුන් ගරු අධිකරණය මගින් නිදහස් කරා. ඒ අනුව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනවා. මොවුන් භාර්ය තිබුණු කාර් රථයක්, ඒ වගේම ත්‍රිරෝද රථයකුත් මේ අපරාධ සඳහා මේ ත්‍රිරෝද රථයත් මේනට අත්අඩංගුවට ගත්තා. ඒ වගේම ඔවුන් විසින් ඒ පරීක්ෂා කිරීම ඒ අකුණු සන්නායකය තුළ යම්කිසි ආකාරයක ටයිටේනියම් එක්රැස් වෙලා තියෙනවද කියලා පරීක්ෂා කිරීම සඳහා රැගෙන එන ලද විදුරක් වැනි උපකරණයක් සැක කළ හැකි භාණ්ඩයක් පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. කෙසේ වෙතත් මේ වරදවුන් ඒ අවස්ථාවේදී වරදවුන්ට සිදු කරන්නට අවස්ථාවක් ආවේ නැහැ. පොලිස් නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගත්තා. නමුත් මේ වරද සිදු කිරීම සඳහා ඔවුන් යම්කිසි ආකාරයක දත් කිරීමක් සිදු කරනු ලැබුවා. ඉතින් ඒ සඳහා තමයි ඔවුන්ට රේවා අධිකරණයේ අධිකරණ ඉදිරිපත් කරනු ලැබුවේ. තවදුරටත් විමර්ශනය කළා ඔවුන්ට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබනවා. දැන් අපි දැක්ක අද දවසේදී මේ කාරණාව මාධ්‍ය වාර්තා කරලා තිබ මේ ගායන ශිල්පියා මංජුල පුසුකුමාර කියන පුද්ගලයා කියලා අපි දැක්ක. ඔහු ඊට පස්සේ සමාජ මාධ්‍ය හරහා සජීවීව ඇවිල්ලා මේ මම නෙමෙයි ඔහු ඒ සම්බන්ධව තියෙන චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. පොලිසිය විදිහට ඒක ඔබතුමාට ඔප්පු කරන්න පුළුවන්ද? ඔහුමයි එම ස්ථානයේදී අත්අඩංගුවටපත් උනේ කියන කාරණාව. ඔව්, මේ සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර ප්‍රදේශයේ වයස අවුරුදු 38ක පුද්ගලයෙක් අත්අඩංගුවටපත් වෙනවා මුල් දවසේ. ඒ වගේම තවත් වයස අවුරුදු 29ක පුද්ගලයෙක් අත්අඩංගුවට පත් වෙනවා ඔහු ඇලිමඩ ප්‍රදේශයේ. ඒ වගේම වයස අවුරුදු 41ක පුද්ගලයෙක් අත්අඩංගුවට පත් වෙනවා මුල් දිනේ ඔහු තඹුත්තේගම් ප්‍රදේශයේ පුද්ගලයෙක්. ඒ වගේම දෙවන දිනේදී අත්අඩංගුවට පත් වෙනවා වයස අවුරුදු 47ක පුද්ගලයෙක් පුත්තලම, වයස අවුරුදු 40ක පුද්ගලයෙක් පොළොන්නරුව, වයස අවුරුදු 23ක පුද්ගලයෙක් වැල්ලව, වයස අවුරුදු 56ක පුද්ගලයෙක් බඩල්ගම, ඒ වගේම වයස අවුරුදු 32ක පුද්ගලයෙක් මහනුවර. මේ කණ්ඩායම් අතර වයස අවුරුදු 40ක පොළොන්නරුව ප්‍රදේශයේ පුද්ගලයෙක් ඉන්නවා. දැන් ඔබ කියන ආකාරයට යම් පෞස් සාමාන්‍යයෙන් මාධ්‍යවල විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍යවල පැවතිච්චි ගායන තරඟවලට පෙනී සිටලා ජනප්‍රියත්වයක් ලබා ගත්තපු ඒ පුද්ගලයෙක් මේ සැකකරුවන් අතර සිටිනවා. ඔබ කියන වීඩියෝ මම දැක්කේ නැහැ ප්‍රතික්ෂේප කිරීමක් සම්බන්ධව. නමුත් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් එවැනි පුද්ගලයෙක් මේ සැකකරුවන් අතර සිටින බව.